උපුටා ගැනීමක් මචං සිරාම කතාවක් අදත් කියනවා කියලා තමයි පටන් ගන්නෙ එදා 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ නීච්ච උපායක් මගින් රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය හා ආණ්ඩුව තමන් වෙත පවරා ගන්නවා නමුත් දින 800ක් ඇතුළත ඒ පවරාගත් අගමැති ධුරය නැවත රනිල් වික්‍රමසිංහට ලබා දීමට ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වෙනවා එයින් අතර නොවී ඔහුගේ ජනාධිපතිකමත් රනිල් වික්‍රමසිංහට දෙන්න තරම් ස්වභාවදාමයේ තීරකයා විසින් ගෝඨාභයව මෙහෙවනවා ගෝඨාභය රාජපක්ෂට තමන් කළ දැවැන්ත හානියට වන්දි ගෙවන්න සිදු වුණේ රනිල් වික්‍රමසිංහව ජනාධිපති ධුරයට පත් කරලයි එවැනිම සංසිද්ධියක් නැවත සිදු වන ආකාරයට සියලුම පෙර නිමිති දැනටත් පහළ වෙලා තියෙනවා එනම් දමිළ ඩයස්පෝරාව හා චීනයේ විසින් සැප්තැම්බර් 20 වන දින රනිල් වික්‍රමසිංහගෙන් උදුරාගත් ජනාධිපති ධුරය හා ආණ්ඩුව නැවත රනිල් වික්‍රමසිංහ වෙතම ලැබෙන ආකාරයට සියල්ල සිදුවමින් පවතිනවා ඒ අස්තරේ සඳහන් වෙනවා අනුර කුමාර දිසානායක ඉදිරියේ රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ලෙස වැඩි කාලයක් නොගිහින් දිරුම් දෙනවා මචං සබවදහම අනුර ප්‍රමුඛ ලාංකික වසලයන්ට දඩුවන් දෙන්නේ අන්න එහෙම කියලා समस्त श्रीलांकिकेन्ट दवंत अवासनावाक अत्पत्कर देमीन श्रीलंकावं विशाल अनतुरक लक्कर गातकियांगे देशके अब्बावट पत्करन आकारे पिलिबंदव ओबवेत संवेदें कटेतु गेने एनवा पसुगे दिन पलकर सटहन संबंधें विशाल विद्वत् पिरिसा पुद्गलिकोम अमता ए इथाम निवरदि संसिद्ध्याभव प्रकाश करा मम ओन्गे नवतत् इल्ला सिटिन्ने मे सत्य जनताव अतरट गेन गोस् अपे श्रीलंकावे अनागतय बेरा गन्ना लेसटयि දමිළ ඩයස්පෝරාව හා චීනයේ මේවන විටත් තම සූක්ෂම ආක්‍රමණය වෙත ශ්‍රී ලංකාව නතු කරගෙන හමාරයි. මේවන විට ඔවුන් විපක්ෂයේ ප්‍රබලම සාධකය වූ සජබේට දෙවන්ත පහරක් එල්ල කර එමගින් සජබේ විශාල අර්බුදයකට ලක් කරලා තියෙනවා. මේ අරමුණ අනුර කුමාරට 113ක බහුතර බලයක් ලබා දීමයි. මෙවන විටත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සජබේ තනතුරු වලින් ඉවත් වීම අජිත් මාන්නපෙරුමගේ සිද්ධිය දමිතා අවේරන්නගේ සිද්ධිය ආදී කරුණෝලින් පෙන්눔 කරන්නේ එයයි. ආරංචි ලෙසනම් දමිළ ඩයස්පෝරාවේ නියෝජිතයන් සජබේ අධ්‍යාත්මික නායක ලක්ෂ්මන් ෆොන්සේකාව හමු වී සාකච්ඡා කරලා තියෙනවා. මචං මේ ගේම් එක ඉතාම කැත විදියට වදිනවා. දැන් මාලිමාවේ අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරන්නත්, ඒ හරහා ශ්‍රී ලංකාවම විනාශ කරන්නත් අනුරව නටවන්නත් ඩයස්පෝරාව හා චීනය කටයුතු කරනවා. මේ වුණිට ඩයස්පෝරාව කියනවා හරිනව දිගමතම අගමැති ලෙස තබා ගන්න කියලා. අගමැති ධුරයේ මහමැතිවරණයෙන් පසුව විජිත හේරට්ට දෙන්න කියලා චීනය කියනවා. එහෙම නොවුනොත් ශ්‍රී ලංකාවේ සිංහලයන් අතර කුලවාදය ඇති කරලා ආරවුලක් හදනවා කියලා චීනය කියනවා. එනම් මචං ලංකාවට අයත් මේට යටින් කැමති. මොකද හරිනිගේ කාස්ට් එක කරාවේ නිසා. මතකනේ හරි විදියෙන් නම් 2014 දී විතර ජීවීපී එකේ නායකකම යන්න ඕන හඳුන්නේ තිට නමුත් ඔහු හකුරු වහම්පුර නිසා ගොයිගම අනුරට දෙනවා. මචං මේක ලොකු ගේමක්. මොන පක්ෂයේ උනම් මේ කැත අරමුණු අපි පරාජය කරන්නට ඕනේ. එනම් ලංකාවේ ඉන්නේ සිව් හෙලෙන් එන එක්සත් ජාතියක් නිසා. අපි හැමෝම එකම ක්ලෝනේ. අපිට ජාති ආගම් කුල නැහැ. අපි සැවම මිනිස්සුන් කියලා වැඩ කරන්න ඕන. මේ ප්‍රොපගැන්ඩා අනුව තමයි ගොවි පුතෙක් රජ වුණා කියලා අනුරව උස්සන වැඩපිළිවෙලක් ගෙනියන්නේ. එයින් ඒ ශ්‍රී ලාංකිකයන්ගේ මනසට නොදැනෙන්න විසක් ඇතුළත් කරමින් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එනිසාම ඉල්ලීමක් කරනවා මාලිමාවට ඡන්දය දෙන අයගෙන් තමන්ගේ මනාපය කරාවේ දුරාවේ වහුම්පුර අයට පමණක් දෙන්න කියලා. එනම් කිසිම ලෙසක ගොවිමුගම අයට දෙන්න එපා. කිසිම ලෙසක කුලවාදයක් ලංකාවේ ඇති කරන්න කටයුතු කරන්න එපා කියලා මේ විෂම නැති කරන්නට ඕනේ. එහෙම නොවුනොත් අගමැති ධුරය හරිනිගෙන් විජිතට යනවා. ඒ නෙමෙයි මෙහි තියෙන ගැටලුව. ඒ හරහා ඇති කරවන බෙදීමයි. මේ වන විට ගම්පහෙන් ලැබෙන ඡන්දයෙන් වැඩිම මනාප ප්‍රශතිය විජිතට ලැබෙන්න කියලා කැම්පේන් කරන්න විශාල වියදමක් චීනය විසින් සිද්ධ කරනවා. මචං මේ ගේම් එක පිටවස රාජපක්ෂලා ඉන්නවා මට ලැබෙන තොරතුරු වලට අනුව එදා තැපැල් දිනයට කලින් දින නයි TN එකට අනුර කුමාරව ගේන්න කටයුතු කරලා තියෙන්නේ චීනාගේ ඌමනාවට රාජපක්ෂලා හොඳට මතක් කරගන්න ITN එකේ සභාපතියට එජාපේ අය ගීතිකා කීවට ඔහු ඉතාමත් අවරගණයේ කාම ටෙලිනාට්‍ය විකාශනය කරමින් රනිල් වික්‍රමසිංහ පාලනය දුර්වල කර ජනතාව අතර මෙහෙම ගිය රට සංස්කෘතිය විනාශ වෙනවා කියන මතය ඇති කරා. ගොඩක් අයට එය අවබෝධ කරගන්න බැරි වුණා. ඒ තරමට සංකීර්ණ ගේම් එකක් මචං මේක පුළුවන් නම් අවබෝධ කරගන්න. යහපාලනයේ කාලේ ජාතික එකේ ගිය සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍ය මනසට ගන්න කියලා සඳහන් කරනවා. අද වෙන විට ශ්‍රී ලංකාවත් දවන්ත ගංගවතුරකින් විපතට පත් වෙලා ආවරයි. ඉස්සර ආණ්ඩු කාලේ විලාප තුන්න බයෝ අද නැහැ. මචං අද කිසිම ග්‍රාම සේවක කෙනෙක් රජයේ සේවකයින් නැහැ. අනතුරට පත් වූ ජනතාවට සහන දෙන්න ෆෝන් ඕෆ් කරන් ඉන්නවා.
අත්තනගලුව ඔය පිටාර ගලලා ඒ ආකාරයටම සෑම තැනකම රාජතන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට ලක් වෙලා කො අර රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරනවා කියලා බලයට ආපු එක. ඒ කියන්නේ ගීතිකා කියපු උන් පුළුවන් නම් විපතට පත් ජනතාවට සහනයක් දීපල්ලා. එක පැයක් එළියේ හිරිකඩවලට තෙමෙමින් ඉන්න පුළුවන්ද කියලා මතක් කරගෙන හරි ඒ මනුෂ්‍යත්වයේ නාමයෙන් හරි අසම වෙලා ඉන්න ජනතාවට පිහිට වෙයල්ලා. එලෙස සිදු නොකර රට අන්දන්න හදන්න එපා. මචං චීන ඩයස්පෝරාවත් අපේ ආණ්ඩුවලට පාලකයන් තරවටු කරමින් උදව් කරමින් නටවනවා. එලෙස නටවන්න බැරි වුණේ දෙන්නයි. ඒ මහින්ද රාජපක්ෂගේ 2005 2010 කාල සීමාවත් 2010න් පස්සේ මහින්දවත් නටවනවා. නමුත් රනිල් වික්‍රමසිංහ කිසිම ලෙටක ලෙසක නටවන්නට ඔවුන්ට බැරි වුණා. ඒ නිසායි ඔහු පාලනය කරන කාල සීමාවල පාස්කු දින 52 ඇමති දුර පවරා ගැනීම ඉල්ලා අස්සීම් සිදු කරේ කියලා මතක තියාගන්න. රනිල් වික්‍රමසිංහව පාලනය කරන්න බැරිම තැන පක්ෂයක් කඩලා දැම්මා. ඒ රනිල් වික්‍රමසිංහගේ නිවස පවා ගිනි තියද්දි ඔහු ජනාධිපති වෙලා ඔවුන් පරාජය කළා. අද වනවිට ලාෆ් ගෑස් හිඟයක් වෙළඳපොලේ ඇති වෙලා තියෙනවා. භාණ්ඩවල මිල වැඩි වෙලා ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහින් වාහන උපකරණ මිලත් ඉහළ ගිහින් නමුත් විද්‍යුත් මාධ්‍ය හා බුකී පේජස් අරහා අමුතුම රංගනයක නිරත වෙනවා. මේ රංගනයෙන් ඉවත් වෙන්න සත්‍යයට මුහුණ දී අපගේ මෞබිම වූ ශ්‍රී ලංකාවත් ඒ අහිංසක පුරවැසියනුත් ආරක්ෂා කරගන්න කියලා අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කියලා සඳහන් කරනවා. ඉතින් සටහන උපුටාගත්තේ උදේ ප්‍රභාත් පත්‍රණගේ Facebook ගිනිමෙන්. ඉතින් වීඩියෝ ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඇත්තටම මේ තත්ත්වය ඉතාමත්ම දරුණුයි සහ අවදානම් සහගතයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ විශ්වාස කරනවාද මේ රට මේ යන ආරයට ගියොත් එහෙම ඇත්තටම දූෂිත දේශපාලනය ඉවත් වෙනවා වගේම මේ රට බංකොලොත් වෙන එකකින් නවතී කියලා? එහෙම නැත්තම් හුදෙක් මේ කතා ඔයගොල්ලෝ පිළිගන්නේ නැද්ද? එහෙම නැත්තම් මේක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ JVP ප්‍රමුඛ මාලිමා කණ්ඩායමේ බලය දුර්වල කිරීමට ගන්නා ප්‍රයත්නයක්ද? එහෙම නැත්තම් සැබවින්ම මේද සත්‍යය? ඉතින් සබුද්ධික ජනතාව විදිහට රටේ පුරවැසියන් විදිහට රටට ආදරය කරන ජනතාව විදිහට ඔබට මේ පිළිබඳව ඇත්තටම ඔබගේ අදහස් උදහස් ඇති. ඉතින් ඔබට දැනෙන ඒ අවංක අදහස සමාජගත කරන්න කියලා කමෙන්ට් එකක් විදිහට පළ කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ගෞරවයෙන් මතක් කරනවා සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපුව මේ වෙලාවේ subscribe කරන්න කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම්. ස්තුතියි.